ප්‍රශ්නය කියලා කිව්වා මේ මාතුරු මේ පින්වතුන්ලත් එක්ක එකට හිතෙන් ඉන්න තමයි මම කිව්වේ පින්වතුනි. එක දෙයක් මම පුහුණු කරලා තියෙනවා දේවල් දැනෙන්නේ නැති වෙන්න. මං පතනවා මේ වෙලාවෙත් මේ පින්වතුන්ලට ඒවා පොඩ්ඩක් අත්දකිවි ඔහොම හිටියත් හිර වෙලා. මොන තෙරපිලා හිටියත් ඒවා තමන්ට දැනෙන්නේ නැති. ඒ ලේ ධාතුවත් තමන්ගේ ඇතුළත් ශක්තියක් වැඩිලා කලක් තිස්සේ වඩලා 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 එනකොට ඒක තමන්ට මේ රස්නියක් තියනවාද අවුවක් තියනවාද මිනිස්සු හොඳ කියනවාද බනිනවාද මොනවාද වැඩිය මේ ලෝකේ දේවල් දැනීම ඕක තමයි මේ මාර්ගයේ සිද්ධ වෙන්නේ අපේ හිත පවිත්‍ර වෙවි යනකොට සචිත්ත පරියෝතපනං හේතම් බුද්ධානුශාසනං තමන්ගේ සිත අල්ල ගන්න තැන් බලාගෙන ඇලෙන තැන් නැති වේගන හිතේ අඩු වෙනකොට ප්‍රශ්න අමාරුකම් වටේ තියෙන්න පුළුවන් හැබැයි ඒක තමන්ට වැඩිය දැනෙන්නේ නැහැ ඒ දැනීම තමන්ගේ කියලා තමන් ඩෙන්ටිෆයි කරන්නේ නැහැ මේ මගේ පුතා මේ මගේ පුතා මේක මට වෙන්නේ මම දන්නවා මස් කැලක් මේක මමවත් නැහැ මෙතන එහෙම කියලා තමන්ට ඒක අතහැරෙනවා පින්වතුනි මේ මගේ මහත්ය ඒක ජරා ගොඩක් අපි දන්නේ නැතුව ඒ වෙස් මූණ ගැලවුවේ නැහැ එක දවසක් එක මහත්තෙක් එයාගේ නෝන නැති වුණාම මෝචරයේකේ එයාට විශ්වාස කරන්න බෑ නෝන නැති වුණා කියලා. එතකොට එයාට වුණා මේ බඩි එක බලන් එම්බම් කරනවා. මේ බඩි එක බලනකොට අර මොනවාද බඩවැල් අරව මේ එළියට ගන්නකොට එයා හිතුවා පින්වතුනි මේ කියන්නේ මේ හිතුණා අනේ අනිත්‍යාත්මේ මට බඳින්න උන අනිත්‍යාත්මේ මම ඉපදුනොතින් මම බඳින්නේ නෑ කියලා හිතුවා. යාට ඒක පුදුම හිතුණා මේ රබර් එකක් වගේ එකක් නේද මම මේම බදාගෙන මේ වැලපුණේ මෙහ වුණේ කියලා. දැන් මේ මෙතෙන්ට ඇවිල්ලා ඇති මේ පින්වතුන්ලා එහෙම ඒක තමන්ගේ ශරීරය ගැන හරි දුක් වෙනවා බය වෙනවා මොන හරි ලෙඩත් එක්ක හරි. පින්වතුනි ඇඟ ලෙඩ තිබ්බට හිත ලෙඩ නැතුව ඉන්න පුළුවන් පින්වතුනි. ඒ අදිෂ්ඨානය ගන්න තමන්ට මේ වෙලාවේ පවා තථාගතයන් වහන්සේගේ ආර්යයන් වහන්සේලා ඒ රහතුන් වහන්සේලා කොහොමද ඒ කමඨහන යෝගීශ්වර භාවෙන් ඒවස් මොනවාද ඉන්ද්‍රියන් බලබවටපත් කරගෙන ඔය සද්ධා සති සමාධි පඤ්ඤා වීරිය කියන එක ආය ආයේ මතු කරගෙන ඒගොල්ලගේ මනසේ මොලේ ඒ ඇරිච්ච නැති විශේෂ බලවේග මතු කරන් ඒ අනිත් නිදිමත රාගය කේන්ති අනේව හිතට පලාතෙවත් එන්නේ නැති වෙන විදියට ඒ උතුම් හැකියාව වඩපු තුමන් වහන්සේලා වඩපු විදියට මොන ප්‍රශ්නයක් ආවත් ඒගොල්ලන් ඒක දකින්නවා හිමීට කල්පනාවෙන් නේතම් මම නේසෝ හම්මස්මි නමේසෝ අත්තාති ඒව මේතං යථාපූතං නිබ්බින්දති විරච්චති නිරෝතේති නිබ්බානන්ති සංඛාරා පරමා දුක්ඛ නිබ්බානං පරමං සුඛං නිවනට හිත පීඨකන උන්වහන්සේලා ඒ සති සම්පජඤ්ඤය පීඨකන ඒ ශාරීරිය හොඳට බලාගෙන වේදනාවෙන් දුවන්නේ කියන කායික වේදනාවක් වෙන්න පුළුවන් මානසික වේදනාවක් වෙන්න පුළුවන් කයේ මොන හරි තියෙන ඉන්ද්‍රියක් රිදෙන එකක් වෙන්න පුළුවන් ලෙඩක් වෙන්න පුළුවන් හැබැයි ඒක මගේ ලෙඩ කියන එක ලොකුම ලෙඩක් පින්වතුනි මේක නිකන් සිදුවීමක් දැනීමක් කියලා හරි එහෙම තමන් අවධානයේ තිනකොට තමන්ට ඒව අතල තමන් දිහා එළියෙන් බලනවා වගේ තමගේ ශාරීරිය දිහා දැනෙන දේවල් එහෙම පොඩ්ඩක් එළියෙන් බලන්න පුරුදු නොතින් පින්වතුනි තමන්ට මහා සහනයක්. ඒ වෙලාවේ දකින්නවා මේ විමුක්තිය කියන එක තියෙන්නේ මේ විදියට මොන හරි දෙයක් ඉෂ්ට කරගෙන නෙමෙයි. තණ්හාව ඉෂ්ට කරගෙන නෙමෙයි. තණ්හාව තමන් ප්‍රාර්ථනා කරනේවා දුරු කරගෙන ප්‍රාර්ථනාවල් අඩු කරගෙන ප්‍රාර්ථනාව නැති වෙන පැත්තට හිත යනකොට තමයි මේ සුවේ තියෙන කියන එක තමන්ට භාවනාව පවා භාවනාවට ඉබේම වැඩෙන්න දෙනවා පින්වතුනි. භාවනාවට අවශ්‍ය කරන පදනම ඇති කරනවා සීලය සුද්ධ කරගන්නවා තමන් හිතන විදි සුද්ධ කරගන්නවා ඒකෙන් ඉබේම තමන් ඇවිදිනකොට උනත් නිකම්ම සමාධියෙන්ද ඉඩ තියෙනවා චක්කවරං කිත රත්ත සුපාදෝ ලක්කන මණ්ඩිත ආයත පන්හි චමර චත්ත විභූසිත පාදෝ ඒසයි තුයිහ පිතානරසියෝ සකිය සම්බව අංගකුඩීනු දේව මනුස්ස මස්සිත පාතු සීල සමාධි පතිත්තිත චිත්තෝ ඒසයි තුයිහ පිතානරසියෝ
බුදුහාමුදුරන්ගේ පුතුන් කුණ හිතන්න නන්ත. ඔය කල්පනා කරන ගමන් පෙට්‍රෝල් ගහනවා වගේ, නෙස්ටමෝල් තමන්ගේ ඇඟට දෙනවා වගේ, හිතට දෙනවා වගේ, හොලික්ස් එකක් දෙනවා වගේ, ඔය විදිහට තමන් ඒ ක්‍රමයේ අල්ල ගන්න ඕනේ පිංගතින්. රිකාවෙන් ලග්ගල පැත්තේ ඔහොම වඩිනවා. ඒ කාලේ පිංගතින් ගොඩක් වඩිනවා අම්පාරේ ඉඳන් ඔහොම අවුවේ අවුවේ හැමතැනම. දවසක් පිඬු සිඟාගෙන යනකොට ඒ ගේන් ගේට යනකොට ඒ පිඬපාතේ නැතුව گیا۔ ඒ කියන්නේ දැන් කන්දක් අහු වෙනවා, කැලයක් අහු වෙනවා, කැලෙන් ඊට පස්සේ ඉදුක් කුඹර එතනට එන්න ඉතින් දවසම යනවා පා ගමනින්. දවල් 11:10ට 11ට විතර ඕම ඒ ටික හැමම මේ ඊට පස්සේ අන්තිම ගෙදර ඒගොල්ලන් මම හිතන හේන් වලට ගිහිල්ලා කවුරුත් නැහැ, දානේ නැහැ. වඩිනවා. දැන් මට කල්පනාවට යම්මාදි අමාරුයි. එතකොට එහෙම කන්ද දැන් නගින්න ඕනේ. දවසම වඩින්නවා. චිත්තේ චිත්ත ශක්තියේන. මේ වෙලාවේ මම එකපාරටම ආවජනය කරා රහතන් වහන්සේලා මගේ ඉදිරියේ වඩිනවා කියලා. ඒ රහතන් වහන්සේගේ චීවරයේ පිටිපස්සෙන් මම සීපත් කරගෙන ඕම චුට්ටක් එහෙම හිතනකොට ફોකස් එකක් එන්න පටන් ගත්තා. ඊට පස්සේ ඕක චුට්ට චුට්ට අල්ලන් යනකොට පොඩි නිකන් හයියක් වගේ එන්න පටන් ගත්තා. අර තිබ්බ බඩගින්නත් ඇඟේ දුර්වලකමත් ඒවා හිතෙන් බැහැර වෙලා එහෙම මේ 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 සංගුණ හිතගෙන ගියාම උතුමන් වහන්සේලාගේ උතුම් ගුණ බලය, ඒ නිෂ්ක්‍රේසී චිත්ත බලය, කශ්‍යප මහරහතන් වහන්සේ, ඒ සාරියුත්තම ගුණන් මහරහතන් වහන්සේලා, උන්වහන්සේලාගේ උත්තම දීරතු බලය, මහා තපස් ගුණය, ඒ හිතාගෙන එහෙමම වඩිනකොට පොඩ පොඩ හිත ඇතුළට ශක්තියක් බලයක් එන්න පටන් ගත්තා. ඒකත් එක්කම අර මහන්සිය නැති වුණා. ඊට පස්සේ අර සමාධියේ ඔක්කොම එක පාටම එන්න පටන් ගත්තා. රස්නෙ දැනෙන්නෙත් නෑ, මහන්සි දැනෙන්නෙත් නෑ. ඊට පස්සේ මම එහෙම සක්මණෙන් එහෙම එහෙම අඩියෙන් අඩිය අඩියෙන් අඩිය අඩියෙන් අඩිය මට ඔක් කියන්න තේරෙන්නේ නෑ පින්වතුනි. ඒ කාලේ කමාන්ඩර්ස්ලා වගේ තමයි අපේ ගමන. සමහරට මං හිතනවා මගේ මේ ගමන දැන් ඇති මම වයසයි මට ඕවා නෑ. හැබැයි ඉතින් හිමාලයේ ගියාම ආයෙ අත්දකින්න එනවා ඒ වගේ ජීවිත. මම හිතනවා අපවත් වෙනකල් ඔය වගේ කර්ම ඇති මං ගාව. කමන්නෑ. මට ඒක ප්‍රශ්නයක් නෙමෙයි හැබැයි. හැබැයි ටික විදියකින් ටිකක් දුෂ්කරයි. කොහොම වුණත් ඕමම වැඩිය වැඩනකොට හැන්දෑ වෙනකොට තමයි මහන්සි නැහැ. එතකොට ඒ කියන්නේ තමන්ගේ ඇඟ සම්පූර්ණයෙන්ම හිතෙන් ආවරණය වෙනවා. ඒ වද්දකින්න ඕනේ පින්වත. නිකම් මේ නිකං නැලවිනි ඇලිවි භාවනා කරන එකක් නෙමෙයි. මේක හරියට එනක මොළයට ඇති වෙලා තමන්ට සම්පූර්ණ ඒ වගේ එනකොට තමයි සමාධිවල එන්නේ. එතකොට තමයි තමන්ට ඒව ග්‍රහණය වෙන්නේ. නිකං මේව ඇස් වහගත්තට වෙන්නේ නැහැ පින්වතනි. තක්මන් කරලා ඒක තමන් එක ක්‍රමයක් තියෙනවා. ඊට පස්සේ මම මේ ගල් ගිලෙනක තමයි දා රාත්‍රී වැඩ ඉඳී සිටි ලික්කුඹර ඒ දායක කට්ටියලා ඒ ගල් වෙන පෙන්නලා මට ගිලම්පස පූජකරන්න මෙහම. පින්වතුනි ඒ වෙලාවේ මට ගිලම්පසවත් මොනවත් අවශ්‍ය නැහැ. කිසිම තිබහක්වත් බඩගින්නක්වත් මොනවත් බොන්නවත් වළඳන්නවත් හිතෙන්නේ නැහැ. ඉතින් මේක අපි ඇත්තටම අර මේ මනස ඒ බලය ඒ ශක්තිය අනිවාර්යයෙන්ම ප්‍රායෝගිකව වඩන්ඩ හයිය මේ කාලේ ගණ්ඩ